ගෙන ගිය රාග ද්වේෂ මෝහ වැඩපිළිවෙල මොහොතකට හරි නතර කරන්නට එයින් ලැබෙන්නා වූ සාන්ත ප්‍රණීත සුවය අත්විඳින්නට මේ මොහොත හේතුවක්ම කරගන්න. විෂ්කම්බන වශයෙන් හෝ රාග ද්වේෂ මෝහ ප්‍රහීන කරගනිමින් අත්දැකීමක් ලබා ගන්නා ඔබ ඒ වීතරාගී වූ වීතද්වේෂී වූ වීතමෝහී වූ මේ අවස්ථාව කොයි තරන්නන් සාන්ත ප්‍රනීත දෙයන වග පසක් වන විට කාම රාගයෙන් ඇලුණු ගැටුණු සිත් ඒ පටිගයෙන් ගැටුණු සිත් කොයි තරන්නන් දූෂිත ස්වභාවයක තියෙනවා දෙයන්න මනාව පැහැදිලි වෙනවා. ඒ ඇලීම් ගැටීම් වලින් යුක්ත රාග ද්වේෂ මෝහ සිත්වලට වඩා වීත රාගී වෙච්ච වීත දෝෂී වෙච්ච වීත මෝහී වෙච්ච මේ කර්මස්ථාන භාවනාවේ යෙදෙන සිත කොයිතරම්නම් සාන්තත ප්‍රණීතද, ඒ මොහොතට කොයිතරම්නම් සුවයක් සතුටක් ලැබෙනවාද, ඒ අංශු මාත්‍ර මොහොතේදී මේ තරම් සුවයක් සතුටක් ලැබෙනවා නම් අරිහත් ඵලය පූර්ණය කරගත් විට කොයිතරම්නම් සාන්ත ප්‍රණීතත්වයක් ලැබෙනවා ඇද්ද? ඒ ගමනේ කෙළවර තෙක් වඩන්නට දිනිත් පියා ගනිමින් සිතත් ගතත් සැහැල්ලු වෙන්න කියලා හිතලා ගැඹුරින් හුස්මක් ගන්න. මද වේලාවක් ඒ හුස්ම රඳවා ගනිමින් පුළුවන් තරම් සෙමින් පුළුවන් තරම් සෙමින් ඒ හුස්ම වාතලයට මුදා හරින්න. නැවතත් පෙනහළු පිරෙන්න ගැඹුරින් හුස්මක් ගන්න. සිතත් ගතත් සැහැල්ලු වෙන්න කියලා හිතලා පුළුවන් තරම් සෙමින් පුළුවන් තරම් සෙමින් ඒ හුස්ම වාතලයට මුදා හරින්න. දැන් ඔබගේ සිතත් සැහැල්ලුයි ගතත් සැහැල්ලුයි. බාහිර පරිසරයේ ඔබට නොයෙකුත් ශබ්ද ඇසෙනවා ඇති. ඒ ශබ්ද ඇසෙන එක ධර්මතාවයක්. ඒ ශබ්ද විශ්ලේෂණය කර රාග දේශ මෝහයන්ගේ යෙදෙන එක අභිසංකාරයක්. ඒ අභිසංකාරයෙන් තොරවෙන්නට තරම් ප්‍රඥාව වඩවා ගැනීම උදෙසා මේ කර්මස්ථාන භාවනාව කර්ම අස්ථානගත කර ගන්නටම හේතුවක් වේවා. එලෙස ප්‍රාර්ථනා කරමින් මා කීවාට පසු මෙම කර්මස්ථාන සජ්ජායනා කරන්න. අනන්ත සංසාරයේ පටන් මා පැමිණි ගමනේ මාගේ සිත, කය, වචනේ යන තුන් දොරින් සියලුම බුදුරජාණන් වහන්සේලාටත් පසේ බුදුරජාණන් වහන්සේලාටත් මහරහතන් වහන්සේලාටත් ආර්ය මහා සංඝරත්නයටත් බෝධිසත්වයන් වහන්සේලාටත් උතුම් වූ බුද්ධ ශාසනයන්ටත් සියලු ලෝකවාසී සියලුම සත්වයන්ටත් මාගින් යම් අවැඩක් අසාධාරණයක් හිංගියක් හිංසාවක්
ආර්ය උපවාදයක් සිදුවී සිදු කර ඇතනම් ඒ සියලු වැරදි ප්‍රමාද දෝෂයන්ට කමාවිත්වා අනන්ත සංසාරයේ පටන් පැමිණි ගමනේදී සිත කය වචනේ යන තුන්දොරින් සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට සිදු කළා වූ සිදු වුණා වූ යම් අවැඩ අසාධාරණ හිංගියක් හිංසාවක් ආර්ය උපවාදයක් සිදුවී සිදු කර ඇත්නම් ඒ සියලු වැරදි ප්‍රමාද දූෂයන්ට කමාවිත්වා මෙතෙක් ලොව පහළ වුණා වූ සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් මේ විශ්වයට නිකුත් කළා වූ සියලුම ශුද්ධ ශක්තියින්ගෙන් මාගේ නිවන් මාර්ගයේ පූර්ණේ කර ගැනීම සඳහා මට හිමි කොටස මාගේ ශරීරය කරා පිහිටාවා උතුම් වූ ආර්ය භාවනාවක් වැඩීමට යන මේ මොහොතේ මාගේ ශරීරයෙන් පිටවන්නා වූ කිසිදු කිරණ මාත්‍රයක් බාහිර පරිසරයේ සිටින කිසිදු සත්ව කොට්ටාශයකට හිංගියක් හිංසාවක් කරදරයක් බාධකයක් සිදු නොවේවා ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත් තං වේදි තබ්බෝ විඤ්ඤූහීති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උචුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ
ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්කිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කිත්තං ලෝකස්සාති ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවාති සෑම සියලු දෙනාත් සමගම එකට මේ බුදුගුණ සජ්ජායනා කරමු. ඒ බුද්ධ ගුණය අංශු මාත්‍රයක් හෝ තමා තුළින් විද්‍යාමාන කරගන්නට ප්‍රඥාවන්ත වෙමින් ඒ බුදුගුණය සජ්ජායනා කරන්න. අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවාති අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවාති අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවාති අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන් සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවාති අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සාන් බුද්ධෝ භගවාති
අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති දාදේව මනුස්සා බුද්ධෝ භගවත් අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවි අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති තාදේව මනුස්සානං බුද්ධෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා මනුස්සානං බුද්ධෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භග අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සානම් බුද්ධෝ භගවාති අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානම් බුද්ධෝ භගවාති අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්ස බුද්ධෝ භගවාති අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාර සත්තාදේව මනුස්සානම් බුද්ධෝ භගවාති අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්ස බුද්ධෝ භගවාති අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවි අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සා බුද්ධෝ භගවාති.
මේ අනන්ත සංසාරයක අපිට මව්වරු වෙච්ච කොයි තරන්නම් පිරිසක් ඇත්ද? පියවරු වෙච්ච කොයි තරන්නම් පිරිසක් ඇත්ද? සහෝදර සහෝදරිය වෙච්ච කොයි තරන්නම් පිරිසක් ඇත්ද? අසල් වැසියෝ, ඥාතීත මිත්‍රාදීන්, සතර වර්ගයේ ඥාතීන්, යාළුවෝ, අද කෙබඳු අත්පවක කෙබඳු උප්පත්තියක් ලබල ඉන්නවද දන්නේ? ඒ සෑම සියලු දෙනෙක්ම දුගති අත්භවක ඉන්නවනම් ඒ අයට සුගතිගාමී වෙන්නට, සමනන්තරයේ පුණ්‍යවන්ත වෙන්නට, කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන්නට මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා මේ දුක්ඛ ගොන්නෙන් නිදහස් වෙන්නට ඒ අයටත් හේතු වාසනා සපිරනවා නම් කොයිතරම්නම් වටිනවාද? ඒ උදෙසා ආර්ය මෛත්‍රියෙන් යුක්තව ඒ සෑම සියලු දෙනා කෙරෙහිම සමමෙත පතුරවන්නේ අප මේ අංශු මාත්‍රයක් හෝ ලබා තියෙන්නා වූ සාන්ත ප්‍රණීතත්වය මේ ලෝකයේ අසාරත්වය දැකළමයි ලබාගත්ති. එහෙනම් ඒ අසාරත්වය අත්විඳින්නට, ඒ සාන්ත ප්‍රණීතත්වය අත්විඳින්නට ඒ අයටත් ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව, ආර්ය මෛත්‍රියෙන් යුක්තව ඒ අයටත් සෝවාන් ඵලයෙන් නිදුක් වෙන්න, සකදාගාමී ඵලයෙන් නිරෝගී වෙන්න, අනාගාමී ඵලයෙන් සුවපත් වෙන්නට, අරිහත් ඵලයෙන් දුකෙන් මිදෙන්නට, නිවන් දකින්නට කරනා ප්‍රාර්ථනාවක් ලෙස ඔබ සෑම සියලු දෙනෙක්ම මා කීවාට පසු මෙම කර්මස්ථානය සජ්ජායනා කරන්න. පෙරදිග වසන සත්වයෝද පෙර අනුදිග වසන සත්වයෝද දකුණුදිග වසන සත්වයෝද දකුණු අනුදිග වසන සත්වයෝද පසුදිග වසන සත්වයෝද පසු අනුදිග වසන සත්වයෝද උතුරුදිග වසන සත්වයෝද උතුරු අනුදිග වසන සත්වයෝද උඩදිග වසන සත්වයෝද යටදිග වසන සත්වයෝද මේ මමද සියලු ලෝක සියලු සත්වයෝද සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා සකදාගාමී ඵලයෙන් නිරෝගී වෙත්වා අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්වා අරිහත් ඵලයෙන් දුකින් මිදෙත්වා නිවන් දකිත්වා
නිවන් දකිත්වා නිවන් දකිත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝම සංසාර දුකෙන් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර බයෙන් මිදෙත්වා සංසාර කතරින් මිදෙත්වා සංසාර දාහයෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයි සුඛිතතර
ඇස ඇවිල ගත්තේය. රූපයෝ ඇවිල ගත්තේය. චක්කු විඤ්ඤාණයෝ ඇවිල ගත්තේය. කොමකින් ඇවිල ගත්තේද? රාගගින්නෙන් ඇවිල ගත්තේය. ද්වේෂගින්නෙන් ඇවිල ගත්තේය. මෝහගින්නෙන් ඇවිල ගත්තේය. එගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. කන ඇවිල ගත්තේය. ශබ්දයෝ ඇවිල ගත්තේය. සෝත විඤ්ඤාණයෝ ඇවිල ගත්තේය. කොමකින් ඇවිල ගත්තේද? රාගගින්නෙන් ඇවිල ගත්තේය. ද්වේෂගින්නෙන් ඇවිල ගත්තේය. මෝහගින්නෙන් ඇවිල ගත්තේය. ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. ගානය ඇවිල ගත්තේය. ගන්ධයෝ ඇවිල ගත්තේය. ගාන විඤ්ඤාණයෝ ඇවිල ගත්තේය. කොමකින් ඇවිල ගත්තේද? රාගගින්නෙන් ඇවිල ගත්තේය. ද්වේෂගින්නෙන් ඇවිල ගත්තේය. මෝහගින්නෙන් ඇවිල ගත්තේය. එගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. දිව ඇවිල ගත්තේය. රසයෝ ඇවිල ගත්තේය. ජීවහා විඤ්ඤාණයෝ ඇවිල ගත්තේය. කුමකින් ඇවිල ගත්තේද?
රාග ගින්නෙන් ඇවිල ගත්තේය. ද්වේෂ ගින්නෙන් ඇවිල ගත්තේය. මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය. එගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. කය ඇවිල ගත්තේය. ස්පර්ශයෝ ඇවිල ගත්තේය. කාය විඤ්ඤාණයෝ ඇවිල ගත්තේය. කුමකින් ඇවිල ගත්තේද? රාගගින්නෙන් ඇවිල ගත්තේය. ද්වේෂගින්නෙන් ඇවිල ගත්තේය. මෝහගින්නෙන් ඇවිල ගත්තේය. එකිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. මන ඇවිල ගත්තේය. ධම්මයෝ ඇවිල ගත්තේය. මනෝවිඤ්ඤාණයෝ ඇවිල ගත්තේය. කුමකින් ඇවිල ගත්තේද? රාගගින්නෙන් ඇවිල ගත්තේය. ද්වේෂගින්නෙන් ඇවිල ගත්තේය. මෝහගින්නෙන් ඇවිල ගත්තේය. එගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. එගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. එගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. එගිනි නිවි නිවි නිවන් සුව
කල්්‍යයාන මිත්‍රයෙක්ගෙන් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරාට පස්සේ මේ ලෝකයේ අසාරත්වය මේ ලෝක වැඩපිළිවෙලේ හරයක් නැති බව හොඳින්ම වැටහෙන්න ගත්ති. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ පංචස්කන්ධයත් එයින් ගොඩනගන්නා වූ පංච උපාදානස්කන්ධ වැඩපිළිවෙලත් අසාර වෙච්ච හරයක් නැති වැඩපිළිවෙලක් බව හොඳටම වැටහෙන්න ගද්දි එයම අපි ලෝකයේ විදිහට පනවා ගන්න හැටි මනාව වැටහෙන්න ගන්නවා. මේ රූපය කියලා කිව්වේ චක්කු රූප, සෝත රූප, ඝාන රූප, ජීවහා රූප, කාය රූප, මනෝ රූප විදිහට. මේ සියලු රූප 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 ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප, මේ සියලුම රූප යම් රුවක් උපනැං වෙන බවක්, ඒ උපනැං වෙන්නේ සැකසීමකට අනුවක් බවත්, එය හීන වේවා, ප්‍රණීත වේවා, දුර වේවා, ළඟ වේවා, සූක්ෂම වේවා, ඕලාරික වේවා, අතීත වේවා, වර්තමාන වේවා, අනාගත වේවා, මේ කොයි ආකාරයකින් වුවද මේ සියලු රූප වල සැකැස්ම හරයක් නැති අසාර වැඩපිළිවෙලක් බව වැටහෙන්න ගන්නවා. දිය පාරක් දිගේ වතුර ගලාගෙන යද්දි පෙන පිඩුවක් සැකසෙන්නේ යම්සේද අන්නේ විදිහට මේ රූ සැකසෙන ඔප්නැංගෙන වැඩපිළිවෙල තනිකරම අසාර වැඩපිළිවෙලක් බවට පත්වන්නේ එයින් කිසි දිනක තෘප්ත වෙන්නේ නැති මානසිකත්වයක් තෘප්ත වෙනවායයි අපිට හැඟෙන නිසා. ඉතින් මේ අසාරත්වයේ දකින ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක තෙමේ ඒ රූප පෙන පිඩුවකට සමාන කරලා එයි තියෙන අසාරත්වයේ දකිනවා. දිය බුබුලක් පැනවෙන්නේ යම් දිය බිඳුවක් ස්පර්ශ වෙලා යම් ජල පෘෂ්ඨයකට එයින් මතුවන්නා වූ දිය බුබුලක් ආකාරයෙන්. එහෙනම් මේ දිය බුබුල සැකසෙන්නේ ස්පර්ශයෙන්ම බව වැටහෙන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට එය පටිච්ච සමුප්පන්නව පස්ස පච්චයා වේදනා බව වැටහෙන්නට ගන්නවා. මෙන්න මේ පස්ස පච්චයා වේදනා කියන එක අභිසංකාර වැඩපිළිවෙලක්, එහෙමත් නැත්නම් අවිද්‍යා මූලික කරගෙන නම් ගියේ. එය සම්පස්සජා වේදනාව නොහොත් අස්සාදේ බව හොඳින්ම වැටහෙන්නට ගන්නවා. එහෙනම් ඒ වේදනාවත් අසාර වැඩපිළිවෙලක් මිස හරයක් ගන්න වටිනාකමක් කියන්න පුළුවන් වැඩපිළිවෙලක් නොවන බව ඔහුට වැටහෙන්න ගන්නවා. මිරිඟුවක් කියන්නේ ගොඩාක් දෙනෙක් ඈත දකිනවා හරියට ජල පෘෂ්ඨයක් තියෙනවා වගේ. කොයිතරම් කාන්තාරයක වුණත් මේක දකිනකොට විශේෂයෙන්ම සත්තු ඒ මිරිඟුව හොයාගෙන යන්නේ දැන් නැත්තම් දැන් ඒකෙන් දිය බිඳුවක් තමන්ගේ පිපාසයේ නිවා ගන්න ලැබෙනවා කියලා හිතාගෙන. නමුත් ඒ ස්ථානයට ගිහිල්ලා බැලුවහම එය මිරිඟුවක් මිසක් කවදාවත් එහි ගන්න හරයක් නැති එය දියවිලක් නොවන බව පසක් වන්නේ එහි තියෙන යථාභූත ස්වභාවය අවබෝධ වීමත් සමගම. එහෙනම් ඒ මිරිඟුවේත් හරයක් නැති බව හොඳින්ම වටහා ගන්නා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඒ මිරිඟුවත් ඒ සංඥාවත් අසාර බව වටහා ගන්නවා. කවුරුන් හෝ පුද්ගලයෙක් කෙලින් තිබෙන දිගලීයක් හොයාගෙන අරටුවක් හොයාගෙන කැලෑ වදිද්දි කෙසෙල් කඳක් හමුවෙද්දි හිතෙනවා හොඳ කෙලින් තියෙන දිගලීයක් නේද, එහෙනම් මේකේ මැද්දට පළලා 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 මං කෙසේ හෝ මේ අරටුව හොයා ගන්නවා කියලා. මෙන්න මෙහෙම හොයාගන්න මොහොතේදී ඔහුට වැටහෙන්න පටන් ගන්නවා කිසි දිනක මේ කෙසෙල් කඳේ වටින හරයක් තියෙන අරටුවක් හොයාගන්න නැති විදිය. සංකාර කියන්නේත් හරියට ඒ වගේ චිත්ත සංකාර, වචී සංකාර, කාය සංකාරවල කිසි දිනක කොයි තරම් ඇතුළට හොයාගෙන හොයාගෙන ගියත් හරයක් හම් වෙන්නේ නැතිසේම ඒ සංකාර අසාර බව ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට වැටහෙනවා. දැන් ඔහුට තේරෙනවා මේ විඤ්ඤාණය කියන්නේ හරියට මායාකාර ස්වභාවයක් වගේ. මේ මායාකාරයේ කරන්නේ ඇස් බැඳුමක්. ඔහු ඇහැ රවට්ටන එකක් කරන්නේ. ඉතින් අන්නේ ආකාරයෙන් මේ විඤ්ඤාණය
චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාහන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ ලෙස ඇහැ රවට්ටනවා අස්සාදයෙන්. ඒ ඇහැ රවට්ටන්නේ අස්සාද ගන්න තරම් වටින තණ්හා වෙන්න තරම් වටිනවා කියලා හිතෙන රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන මේ සියලු තණ්හි හාවීමට වටිනාකමක් තියෙනවා කියන රැවටීම තමයි මේ විඤ්ඤාණයේ මායාකාර ස්වභාවයෙන් වෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් මේ පංචස්කන්ධයේ අසාරත්වයේ දකින්න දකින්න එයින් පංච උපාදානස්කන්ධයක් නිර්මාණය කරගන්නා වූ වැඩපිළිවෙල නතර වෙන්නට පටන් ගන්නවා. මේ ගැඹුරු අදහස හොඳින් වටහා ගනිමින් විදර්ශනා පූර්වක මේ කර්මස්ථානයේ සජ්ජායනා කරන්න. පෙන පිඩුව අසාරයි, රූපය අසාරයි. දිය බුබුල අසාරයි, වේදනා අසාරයි. මිරිඟුව අසාරයි, සංඥා අසාරයි. කෙසෙල් කඳ අසාරයි, සංකාර අසාරයි. මායාව අසාරයි, විඤ්ඤාණ අසාරයි. මමද සියලු ලෝක සියලු සත්වයෝම, අසාර වූ ලෝකයි චන්දරාගයින් මිදෙත්වා. පෙන පිටුව අසාරයි, රූපය අසාරයි. දිය බුබුල අසාරයි, වේදනා අසාරයි. මිරිඟුව අසාරයි, සංඥා අසාරයි. කෙසෙල් කඳ අසාරයි, සංකාර අසාරයි. මායාව අසාරයි, විඤ්ඤාණ අසාරයි. සියලු ලෝක සියලු සත්වයෝම, අසාර ලෝකයි චන්දරාගයින් මිදෙත්වා. පෙන පිටුව අසාරයි, රූපය අසාරයි. දිය බුබුල අසාරයි, වේදනා අසාරයි.
මිරිඟුව අසාරයි සංඥා අසාරයි. කෙසෙල් කඳ අසාරයි සංකාර අසාරයි. මායාව අසාරයි විඤ්ඤාණ අසාරයි. සියලු ලෝක සියලු සත්වයෝම අසාර ලෝකයි චන්දරාගයෙන් මිදෙත්වා. අසාර ලෝකයි චන්දරාගයෙන් මිදෙත්වා.
එයම සාන්තයි, එයම ප්‍රණීතයි. කුමක්ද මේ සාන්ත ප්‍රණීත? නිවනම සාන්තයි, නිවනම ප්‍රණීතයි. යදිදන් සබ්බ සංඛාර සමතෝ. මේ සාන්ත ප්‍රණීත නිවනක් අත්දකින්නට ලැබෙන්නේ සියලු අභිසංකාර වැඩපිළිවෙල සම අතටපත් වුණාම, සමතේකටපත් වුණාම. එවිට සබ්බෝපදී පටි නිසග්ගෝ, සියලු උපදීන්ගේ බැඳීම් සියල්ල නිසග්ග වෙනවා, අතහැරිලා යනවා. ඒ උපදි ලෙස කාම උපදී, ක්ලේශ උපදී, අභිසංකාර උපදී, ස්කන්ධ උපදී, කාම ගුණෝපදී විදිහට මෙන්න මේ සියලු උපදීන්ගෙන් අතමිදීම වෙනවා. තණ්හක්ඛයෝ, තණ්හාවෙන් කය වුණා නම් යම් කිසි වැඩපිළිවෙලකදී ඒ තණ්හාව අක්ඛය වෙනවා. රාග වැඩපිළිවෙල විරාග වෙනවා. රෝධ කරගෙන ගිය වැඩපිළිවෙල නිරෝධ වෙනවා. පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධයත් බානක් වුණු වැඩපිළිවෙලට හේතු වන චන්දරාගය ප්‍රහීන වෙනවා. මා කීවාට පසු මෙම කර්මස්ථානය සජ්ජායනා කරන්න. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති නිවනම සාන්තයි නිවනම ප්‍රණීතයි සියලු අභිසංකාර සමතයි සියලු උපදීපටි නිස්සග්ගයි තණ්හාවෙන් කය නොවේ නිවනම සාන්තයි නිවනම ප්‍රණීතයි රාගයෙන් විරාගයි කාමයෙන් නිරෝධයි නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතරයි නිවනම සාන්තයි නිවනම ප්‍රණීතයි සියලු අභිසංකාර සමතයි සියලු උපදීපටි නිස්සග්ගයි
තණ්හාවෙන් කය නොවේයි. නිවනම සාන්තයි, නිවනම ප්‍රණීතයි. රාගයෙන් විරාගයි, කාමයෙන් නිරෝධයි, නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතරයි. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති.
රාගයෙන් බැඳුණු සිත රාග ලොව ගොඩ නගයි. රාගයෙන් මිදුණු සිත පිවිතුරුහි පබසරයි. ලෝකයින් මිදුණු සිත ආලෝක වීදිලෙයි. නිවන් සුව විඳින හිත ලෝකයින් අලෝකයි. ද්වේෂයෙන් ගැටෙන හිත ද්වේෂ ලොව ගොඩ නගයි. ද්වේෂයෙන් මිදුණු සිත පිවිතුරුයි පබසරයි. නිවන් සුව විඳින හිත ලෝකයින් අලෝකයි. ලෝකයින් මිදුණු සිත ආලෝක වීදිලෙයි. මෝහයින් බැඳුණු සිත මෝහ ලොව ගොඩ නගයි. මෝහයෙන් මිදුණු සිත පිවිතුරුයි පබසරයි. නිවන් සුව විඳින සිත ලෝකයෙන් අලෝකයි. ලෝකයෙන් මිදුණු සිත ආලෝක වීදිලෙයි. රාගයෙන් බැඳුණු සිත රාග ලොව ගොඩ නගයි. රාගයෙන් මිදුණු සිත පිවිතුරුයි පබසරයි. නිවන් සුව විඳින සිත ලෝකයෙන් අලෝකයි. ලෝකයෙන් මිදුණු සිත ආලෝක වීදිලෙයි. ද්වේෂයෙන් ගැටුණු සිත ද්වේෂ ලොව ගොඩ නගයි. ද්වේෂයෙන් මිදුණු සිත පිවිතුරුයි පබසරයි. නිවන් සුව විඳින සිත ලෝකයෙන් අලෝකයි.
ගැටීමෙන් මිදුණු සිත ආලෝක වීදිලෙයි. මෝහයෙන් මුලා සිත මෝහලොව ගොඩ නගයි. මෝහයෙන් මිදුණු සිත පිවිතුරුයි පබසරයි. නිවන් සුව විඳින සිත ලෝකයෙන් අලෝකයි. මුලාවෙන් මිදුණු සිත ආලෝක වීදිලෙයි. රාගයෙන් ඇලුණු සිත රාගලොව ගොඩ නගයි. රාගයෙන් මිදුණු සිත පිවිතුරුයි පබසරයි. නිවන් සුව විඳින සිත ලෝකයෙන් අලෝකයි. ඇලීමෙන් මිදුණු සිත ආලෝක වීදිලෙයි. ද්වේෂයෙන් ගැටුණු සිත ද්වේෂලොව ගොඩ නගයි. ද්වේෂයෙන් මිදුණු සිත පිවිතුරුයි පබසරයි. නිවන් සුව විඳින සිත ලෝකයෙන් අලෝකයි. ගැටීමෙන් මිදුණු සිත ආලෝක වීදිලෙයි. මෝහයෙන් මුලා සිත මෝහලොව ගොඩ නගයි. මෝහයෙන් මිදුණු සිත පිවිතුරුයි පබසරයි. නිවන් සුව විඳින සිත ලෝකයෙන් අලෝකයි. මුලාවෙන් මිදුණු සිත ආලෝක වීදිලෙයි. මුලාවෙන් මිදුණු සිත ආලෝක වීදිලෙයි.
නැත මට කිසිදු සරණක් මේ පටිච්ච සමුප්පන්නව නිර්මාණය කරගන්නා වූ භව ගමන උතුරා දමනවා හැරෙන්නට. නැත මට කිසිදු සරණක් මේ ධර්මතාවය දරණ ස්වභාවය වටහා ගන්නවා හැරෙන්නට. නැත මට කිසිදු සරණක් මේ රාග ද්වේෂ මෝහ වැඩපිළිවෙල ප්‍රහීන කරගන්නවා හැරෙන්නට. නැත මට කිසිදු සරණක් මේ පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධයත් බාහනක් වන චන්ද රාගය ප්‍රහීන කරනවා හැරෙන්නට. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං. නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං. නිබ්බානං පරමං සුඛං.